රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමය 20 වෙනිදා උදෑසන 8ට දිව කුරුණෑගල ශික්ෂණ රෝහල සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ වාදන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබුවා. අපේ වාදන ක්‍රියාමාර්ගයට හේතු වුණේ අපි විසින් මේ වනතෙක් කරගෙන එනු ලැබූ විකිරණ ආරක්ෂණ නිලධාරී තනතුරේ රාජකාරී අපේ රාජකාරී ලයිස්තුවේ අඩංගු වෙලා තිබෙනම රාජකාරිය වෙනත් පාර්ශවයකට පවරා දීමක් ශ්‍රී ලංකා ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් ආසන්නතම කාලයේ සිදු කරා. ඒකම ඊට කලින් කුරුරෑගල ශික්ෂණ රෝහලේදීම කාර්යාවය සිද්ධ වුණා. පළවෙනි කොරෝනා රැල්ල ආරම්භයත් එක්ක කුරුරෑගල ශික්ෂණ රෝහලේ අපි ආරම්භ කළේ විරෝධය අපි විසින්ම නවතා දැමුවා. රෝගීන් අසරණ වීම සලකා කොවිඩ් වසංගත තත්ත්වය හමු වෙයි. ඒ තත්ත්වය එසේ තිබියදී අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ට බලපෑම් කරා මෙම වරද නිවැරදි කරගන්න කියලා සාකච්ඡා අවස්ථා සඳහා ඉල්ලුම් කරා සාකච්ඡා කළා. නමුත් කිසිම තීරණයක් වුණේ නැහැ. ඒ අතර වාරයේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා වසංගතය හමුවේම තුන්වෙනි රැල්ල හමුවේම මෙම අසාධාරණ ක්‍රියාව ඉටු කරනු ලැබුවා. ඉතින් මෙම අවස්ථාවේදී අපිට තවත් ඉවසා සිටිය හැකි අවස්ථාවක් නැමේ වෘතියක් විදිහට. ඉතින් අපි සාමාන්‍යයෙන් රෝගීන්ව අවම හානියක් වෙන ආකාරයෙන් තමයි අපේ විරෝධතාවය අපි ආරම්භ කළේ කුරුණෑගල ශික්ෂණ රෝහල සහ ශ්‍රී ලංකා ජාතික රෝහල. මේ වෙනතුරුත් අපි හදිසි සේවා ආවරණය කරමින් තමයි අපේ වර්ජන ක්‍රියාමාර්ගය ගෙනියන්නේ. කියන්න කනගාටුයි මේ වෙනතුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමඟ සාකච්ඡාවක් පැවතියා. එම සාකච්ඡාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමා පිළිගනු ලැබුවා මෙම කර ක්‍රියාව මෙම අවස්ථාවේ නොකළ යුතු සහ වැරදි ක්‍රියාවක් කියන එක. එම අවස්ථාවේදී අපි ඉල්ලා සිටියා අපිට ඒ සම්බන්ධයෙන් ලිඛිත එකඟතාවයන් ලබා දෙන්න කියලා. ලිඛිත එකඟතාවයන් ලබා දීමේ කාරණාවෙදී සෞඛ්‍ය ලේකම්වරයාගේ විරෝධය හේතුවෙන් එම ලිඛිත එකඟතාවය ලබා දීම අත්හැර දැමුණු ලැබුවා. ඉතින් අපේ වර්ජන ක්‍රියාමාර්ගයට ඔවුන් ඒ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වූ නිසා අපි සඳුදා දින සිට දිවයිනපුර රෝහල් සීලු රෝහල් වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ කරගනු ලැබුවා. මේ වරට වර්ජන ක්‍රියාමාර්ගය කරගෙන යනු ලබනවා අපි ලංකාවේ සියලුම රෝහල්වල පිළිකායතන ඇතුළු සියලුම පිළිකායතන මහරගම් පිළිකායතන ඇතුළු සියලුම පිළිකායතන ඒකම මාතෘ සහ ළමා රෝහල් තව වෙනතුරුත් අපි වර්ජන ක්‍රියාමාර්ගයට සම්බන්ධ කරගත්තේ නැහැ. මේ වෙනතුරුත් අපි හදිසි සේවා අපිට පුළුවන් ආකාරයෙන් අපි ආවරණය කරමින් සිටිනවා. කියන්න කනගාටුව තිබෙන සෞඛ්‍ය බලධාරීන් මේ වන විට අපිට කියා සිටින සමහර නිලධාරීන් කියා සිටින වර්ජන ක්‍රියාමාර්ග දිගටම කරගෙන යන අපිට ගැටලුවක් නැහැ. නමුත් මේ වරද නිවරද කිරීමේ කාරණය ඕන්ට කරන්න බැහැ කියන එක විශේෂයෙන්ම සෞඛ්‍ය ලේකම්වරයා සිටින මතය සම්බන්ධයෙන් ස්ථාවරය සම්බන්ධයෙන් අපිට දැඩි කනගාටුවක් තිබෙනවා. අපි බිම් මට්ටමේ සිටින නිලධාරීන් විදිහට රෝහල්වල අපේ රාජකාරිය අනුව රෝගීන් කොපමණ දුරකට අසරණ වෙනවද කියන එක ගැන අපිට හොඳ අත්දැකීමක් තිබෙනවා. එකම අපි ඒ පිළිබඳව දන්නවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින ඉහළ බලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් නොවීම ගැන ඔවුන්ට ඒ සම්බන්ධව කිසිම වගක් නොමැති වීම ගැන අපි බොහොමත්ම කනගාටු වෙනවා. මෙවන් නිලධාරීන්ව සෞඛ්‍ය පරිපාලනය කරන්නේ මෙවන නිලධාරීන් එක්ක අපිට වසංගතයක් පාලනය කරගන්නවා තියා රටේ ඉන්න රෝගීන්ට ප්‍රතිකාර කරන ඉදිරි කටයුතුවත් කරගන්න බැරි වෙයි කියන එක තමයි අපේ විශ්වාසය. ඒකින් හින්දා අපි රටේ ජනතාවගෙන් සමාව ආයතනා මේ අවස්ථාවේදී වර්ජන ක්‍රියාමාර්ගයට අවතීන වීම සම්බන්ධයෙන් නමුත් අපිට වෙන කළ කිය හැකි දෙයක් නැහැ මේ අවස්ථාවේදී. එම අපේ විරෝධතාවය හමුවේ සෞඛ්‍ය බලධාරීන් දක්වන ප්‍රතිරෝධය ගැන කනගාටු වෙන ගමන්ම මේ වර්ජන ක්‍රියාමාර්ගයට එක්කම රෝගීන්ට වෙන අපහසුතාවය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම සෞඛ්‍ය ලේකම්වරයා විසින් සෞඛ්‍ය බලධාරීන් විසින් දරිය යුතුයි කියන එක තමයි අපේ මතය. ඔවුන් ඒ සම්බන්ධයෙන් වගකිව යුතුයි.